අප මෙලොවට බිහි කළ ආදරණීය දෙමාපියන්ට අප හට ශිල්ප ඥානය ලබා දුන් අපගේ ආදරණීය ගුරු භවතුන්ට සදා নমස්කාරය වේවා. අයබෝවන් සුබ සන්ධ්‍යාවක් සමගින් වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ලියෝ තෝල්ස්තෝයි දවසක එයා කියලා තියෙනවා එයාගේ ජීවිතේ පළවෙනිම පොතේ යාලියද්දී එයාට හොඳම යාළුවෙක් හිටියේ නැහැ කියලා. හැබැයි එයා එයාගේ පළවෙනි පොත ලියලා ඉවර වුණාට පස්සේ බොහෝ දෙනෙක් එයාට කතා කරලා අහලා තියෙනවා එයාගේ හොඳම යාළුවා වෙන්න කැමතිද කියලා. හැබැයි ලියෝ තෝල්ස්තෝයි කියන්නේ තමන්ගේ හොඳම යාළුවා විදියට එයා පිළිගන්නේ එයාට කලින් එයා වටේ ඉඳපු අසල්වැසියෝ තමයි එයාගේ ජීවිතේ හොඳම යාළුවා විදියට එයා පිළිගන්නේ කියලා. ඒ වගේම අපේ ජීවිතවලත් අපි තනි වෙලා හඬා වැළපෙන දුක් වෙන අවස්ථාවල අපිට කවුරුවත් නැති වෙන්නට පුළුවන්. හැබැයි අපි කොහේ හරි තැනක උසස් විදියට වැජබෙනව නම් බොහෝ පිරිසක් අපිත් එක්ක ඒකරාශී වෙලා ඉන්නට පුළුවන්. ඉතින් ඒ අපූර්ව සිතුවිල්ලත් සමගින් අදත් සමාරම්භයේ සයින්ට් වන් කරන්න සූදානම් මේ DSI සුපර් ස්පෝට් ඉදිරිපත් කරන දැනුමයි වාසනාවයි. අද දවසේ තරඟ පැවැත්වෙන්නේ මතර සුජාතා බාලිකා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ සිටයි. ඒ උදෙසා අද දවසේ තරඟ වදින්නේ නිල්වලා ගං තීරයෙන් සිංහරාජ වන පෙදෙසින් වටවුණු රමණීය දෙනියාගේ අභිමානය රැගත් මර දෙනියාගේ මධ්‍ය විද්‍යාලයත් සමගින් දකුණු ලක අභිමානවත් කීර්තිමත් පාසලක් වුණු ගොඩපිටිය මහාවිද්‍යාලය. අද දවසේ මෙවස්ථාවට ප්‍රධාන ආරාධිත මුත්තන් වශයෙන් සම්ප්‍රාප්ත වුණා මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමර වික්‍රම මැතිදුනි ඔබතුමන්වත්, ඒ වගේමයි මතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති දුලානි කමල් රේණුකා මැතිනිය ඔබතුමියවත්, ඒ වගේමයි මතර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරී ටීජී මහින්ද සුධර්ම මැතිදුනි ඔබතුමන්වත්, ඒ වගේමයි මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති චමින්ද ගුණවර්ධන මැතිඳුනි ඔබතුමන්වත්, ඒ වගේමයි අද දවසේ තරඟ කරන විද්‍යාලයන් දිත්වෙහි එනම් මාතර දෙනියාගේ මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි එල්.ඩී. වත්සලා උපමාලි ගුරුතුමියනි ඔබතුමියවත්, ඒ වගේමයි ගොඩපිටිය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි ඩී. ප්‍රතාපසිංහ ගුරුමවනි ඔබතුමියවත් මේ අවස්ථාවට ඉතාමත් ගෞරවයෙන් සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේමයි අද දවසේ තරඟ නැරඹීම සඳහා මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණු ආදරණීය ගුරුමව්වරුන් ගුරුපියවරුන් සියලු දෙනාමත් ආදරණීය අම්මේ තාත්තේ ඔබ සියලු දෙනාමත් ආදරණීය සහෝදර සහෝදරියනි ඔබ සියලු දෙනාමත් මේ අවස්ථාවට ඉතාමත් ගෞරවනීයව පිළිගනු ලබනවා. එසේනම් ආරාධනා කරන්නේ තරඟ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී මාධ්‍ය විභූෂණ ආචාර්ය පතිරණ මැතිඳුනි ඔබතුමන්ටයි. දේශයේ අභිමානයේ ලෝකට ගෙන ගිය DSI සුපර් ස්පෝර්ට්ස් දැනුමේ වාසනාව වැඩසටහන තුළින් අපි සූදානම් අපේ විනිශ්චය මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ඒ වගේම දැනුමයි වාසනාවයි දකුණු පළාතේ සම්බන්ධකාරක යුකේ තිලක් මනෝජ් පත්මලාල් මැතිතුමා, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනිල් තැරංගල මැතිතුමා, ඒ වගේම ඊ සැන්ත සාපුත් සමාගමේ සමූහ කාණ්ඩ කළමනාකරු චානුක ප්‍රභාත් මැතිතුමා අපේ විනිශ්චයමාලේ නියෝජනය කරනවා. එහෙමනම් අද තරඟ වදින කණ්ඩායම් දෙක හඳුනාගමු. මගේ දකුණු පස සිටින්නේ දෙනියා මධ්‍ය මහාවිද්‍යාලයේ කණ්ඩායමයි, මගේ වම්පස සිටින්නේ ගොඩපිටියේ මහාවිද්‍යාලයේ කණ්ඩායමයි. අපි මේ කණ්ඩායම් දෙකට සුබපතමු. හොඳයි, අපි තරඟය ආරම්භ කරමු. පළමුවෙන්ම දෙනියා මධ්‍ය මහාවිද්‍යාලයේ
උදාන් ජනිත් රශ්මික කණ්ඩම්බි පුතාට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. ඉතිහාසයේ පියාලේ සැලකෙන්නේ කවුරුන්ද? ඩොටස්. හෙරඩොටස්. දෙවෙනි ප්‍රශ්නය. තයිරොක්සින් හෝමෝනය මුදා හරින ග්‍රන්ථිය කුමක්ද? තයිරොයිඩ් ග්‍රන්ථිය. පිළිතුර හරි ලකුණු ලැබෙන. ගොඩපිටියේ මාතර ගොඩපිටියේ මහාවිද්‍යාලයේ දුල්මි දෙව්මිනි දුවට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. හෙරඩොටස් කිනම් ජාතිකයෙක්ද? ඇමරිකානු. උත්සාහ කරන්න. චීන. ග්‍රීක. ග්‍රීක ජාතිකයෙක්. දෙවෙනි ප්‍රශ්නේ. ඉන්සියුලින් හෝමෝනය මුදා හරින ග්‍රන්ථිය කුමක්ද? ඉන්සියුලින් හෝමෝනය මුදා හරින ග්‍රන්ථිය කුමක්ද? අග්නාසය. අග්නාසය. දිනියේ මත මහවිද්‍යාලයේ සනුරේ නිම්සදිද සිල්වා දුවට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. 1812 දී ආරක්ෂක ලාම්පුව නිපදවුවේ කවුරුන් විසින්ද? හම්ප්‍රි හේවි. දෙවෙනි ප්‍රශ්නය. සාක් රජපරපුරට කුමන විප්ලවයකට සම්බන්ධයිද? සාක් රජපරපුර කුමන විප්ලවයකට සම්බන්ධද? රුසියානු විප්ලවයට. මාතර ගොඩපිටිය මහවිද්‍යාලයේ තරින්දි මලිෂා දුවට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. 1811 දී ප්‍රථම දුම්නැව නිපදවුවේ කවුරුන්ද? හෙන්රි බෙල්. දෙවෙනි ප්‍රශ්නේ. බුර්බෝන්. බුර්බෝන් රාජවංශයේ සම්බන්ධ විප්ලවය කුමක්ද? තුන්වන විප්ලවය. උත්සාහ කරන්න. ප්‍රංශ විප්ලවය. දිනියේ මත මහවිද්‍යාලයේ විදුරංග දේශාන් නානායක්කාර පුතාට ලැබෙන පළමු ප්‍රශ්න දෙක. වන්නපොනේයි යාපනයේ වන්නපොනේයි ශෛව ප්‍රකාශ විද්‍යාලය පිහිටුවේ කවුරුන් විසින්ද? පොන්නම්බලම් අරුණාචල මහතාගේ. උත්සාහ කරන්න. ආරුමුග දිවාකර මහතා විසින්. ඔව් කියන්න. ආරුමුග දිවාකර මහතා විසින්. ආරුමුග දිවාකර. නියම පිළිතුර. ආරුමුග නාවල නාවලතුමා. ආරුමුග නාවලතුමා. මේ විශාල විශ්වවිද්‍යාල විද්‍යාලයක් මේක. දෙවෙනි ප්‍රශ්නේ පුතාට ලැබෙන. සුනේත්‍රා කෘතිය. සුනේත්‍රා කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද? අයවන පරාක්‍රම බහුලත්වය. ඩබ්ලිව් සිල්ලා මහතා. මාතර ගොඩපිටිය මහවිද්‍යාලයේ එච් එම් ශාමලී දුර ලැබෙන පළමු ප්‍රශ්න දෙක. කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවේ කවුරුන් විසින්ද? සිද්ධි ලැබෙතුමා. දෙවෙනි ප්‍රශ්නේ. සිනා කුමරී. සිනා කුමරී පද්‍ය කාගේද? සිනා කුමරි පද්‍ය කාගේ කෘතියක්ද? කුමාරතුංග මොනිදාස. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මැතිතුමාගේ. හොඳයි, අපි දැන් පුතාලාගේ අදහස් වලට අහුන්කන් දෙමු. දිනියේ මත මහවිද්‍යාලයේ උදාන් ජනිත් රශ්මික කණ්ඩම්බි පුතාට අවසරයි. බලන්න මේ ලෝකෙ කොච්චර ලස්සනයිද කියලා. ඒ ලස්සන ලෝකේ වර්ණවත් බව වැඩි කරන හරි අපූර්ව සත්වයෙක් තමයි සමනලය කියන්නේ. මේ සමනලයා ලෝකේ තියෙන ගස්වල මල් පරාගණය කරලා පල දරන්න උදව් කරනවා. ඒ වගේම මේ සමනලයට සිදු වෙනවා එයාගේ ජීවිත කාලයේදී රූපාන්තරණ සහිත ජීවන චක්‍රයක් ගත කරන්. බලන්නකො, බිත්තර, කීට, පිලා කියන අභියෝගාත්මක අවස්ථා තුනට සාර්ථකව මුහුණ දෙන්න නිසා තමයි මේ වර්ණවත් සමනලයා ලෝකෙට බිහි වෙන්නේ. ඒ ජීවන චක්‍රයෙන් අපිට කොච්චර ආදර්ශ සපයනවද බලන්න. අද වර්තමාන වැඩිහිටියා කුඩා දරුවෙක්ගෙන් එක්වරම වැඩිහිටියෙක් බලාපොරොත්තු වෙනවා.
සමනල බිත්තරයකින් කොහොමද එක්වරම වර්ණවත් සමනලේ බලාපොරොත්තු වෙන්නේ මදකට සිතන්න. ඒක නිසා අපිටත් අපගේ ජීවිත කාලේ ළමා කාලය, තරුණ කාලය, මැදිවිය පසු කරලා අනාගත ලෝකේ වැඩිහිටියෙක් වීමට අවසර දෙන්න. එතෙක් ආදරණීය දෙමව්පියනි වැඩිහිටියනි අපිට අපගේ ළමා ලෝකයේ විදීමට අවසර ලබා දෙන්න. එවිට අපිට පුළුවන් අභියෝග ජයගෙන අනාගත ලෝකේ ජය ගන්න. ඊළඟ අවස්ථාව ගොඩපිටිය මහවිද්‍යාලයේ දුල්මි දේවමිනි තුවට අවස්ථාව. සමගින් අවසරයි. මාගේ මාතෘකාව තාක්ෂණයයි. තාක්ෂණයේ හොඳ අතටත් තාක්ෂණයේ හොඳ හා නරක යන අංශ දෙකක් තියෙනවා. ඒ අංශවලින් අපි සැමිටම් භාවිත කර යුතු වන්නේ හොඳ අංශයයි. හොඳ අංශය භාවිත කරන්නේ අපගේ දැනුම වර්ධනය කර ගැනීමට සහ අපගේ එදිනදා කාර්යයන් කර ගැනීමට අධ්‍යාපන කටයුතු වගේම අපගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට. මෙලඟ අවස්ථාව දෙනියයි මධ්‍ය මහාවිද්‍යාලයේ සනුරේ නිම්සදීද සිල්වා දුවට. අවසරයි. මේ තරම් සිව් මැද කළු ගල් සිතන්නටවත් බැයි නිසා මම ගියා අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. වසර ගණනාවක් තිස්සේ රළු මහා කළුගල් තලාවක් මෙල්ල කරගනිමින් අසම සම අවකන පිළිම් වහන්සේ නෙළු නිර්මාණ ශිල්පීන් හෙළු දහඩිය කලාව වේ ජල පරිමාවටත් වඩා වැඩි. ඔවුන්ගේ බාහුබලය මෙන්ම ප්‍රතිභා ශක්තිය එම ගල් තලා අභිවමන තරම්. ඒ වගේම එවැනි විශිෂ්ට නිර්මාණයක් කිරීමට කෙතරම් සිත සංසුන් විය යුතුද? අපද අපගේ සිත සංසුන් කරගන්නේ නම් ශක්තිමත් භාවය වැඩි දියුණු කරගන්නේ නම් මේ මුල් ලෝකයේම ඉතා සුන්දර තැනක් බවට පත් කිරීම අපහසු කාර්යක් නොවනු ඇත. ඉතින් ආදරණීය නංගියේ මල්ලියේ ගෞරවණීය වැඩිහිටියනි, අපද අපගේ සියලු කටයුතු ශක්තිමත්තා සැහැල්ලු මනසකින් යුතුව සිදු කිරීමට වග බලා ගනිමු. එවිට මේ මුල් ලෝකයේම ඉතා සුන්දර තැනක් බවට පත්වනු නොඅනුමානයි. ස්තුතියි. මීළඟට ගොඩපිටිය මහවිද්‍යාලයේ තරින්දි මලිෂා තුවට අවස්ථාව. කලන මිතුරු වෙයි සුමිතුරු යනුවෙන් වදනක් ඔබත් අසා ඇති. එසේනම් අද මාගේ මාතෘකාව අද කාලයට උචිත පාසල් දරු දැරියන්ට වැදගත් මාතෘකාවක් වන කල්යාණ මිත්‍රයන් ඇසුර හෙවත් සුදනන් ඇසුරයි. ජලබින්දුවක් යකඩයකට වැටුනොත් එය මල බඳිනවා, යකඩය විනාශ කරනවා. ඒ වගේම වතුර බිඳුවක් නැති වී යනවා. එහෙත් ඒ ලස්සන නිලුම් කොළයකට වැටුනොත් පිණි බිඳුවක් වාගේ දිලිසෙනවා. ඉතින් සහෝදරවරුනි, අපිත් යහපත් මිතුරන් ආශ්‍රය කරලා අපගේ ජීවිත යහපත් කරගනිමු. අපි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් අපගේ ජීවිත ආලෝකමත් කරගන්න පුළුවන්. ඉතින් සහෝදරවරුනි, අද අපි හිතට ගනිමු අපිත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා අපගේ ජීවිත යහපත් කරගන්න. එවිට සමාජයේ තියෙන නරක දුර්වලා හොඳ පමණ වැජබිලා. විදුරංග දේශා නානායක්කාර පුතාට අවස්ථාව. අවසරයි. නිල්ලලා ගංගොමලියට අත් වූ ඉරණම පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමට. නිල්ලලා ගංගොමලිය සිඳු සිප ගැනීමේ ඇරමුම සනිටුවන් කරගන්නේ අපදනියය සුන්දර ගම්මානයේ ගොංගල කඳු මස්තකින්. ඉන් පසුවය කඳු හෙල් මිටියාවත් පසු කරමින් මාතර ප්‍රදේශයෙන් මූස සිප ගනී. මාතර දෙවුන්දර ආදී ප්‍රදේශවල මිනිසුන්ට පානීය ජලය ලබා දෙන්නේත් මෙම. නමුත් මෙයට වර්තමානයේදී අත්වී ඇති ඉරණම ඉතාමත් සෝචනීයයි. මට මතක් වෙනවා අතීතයේ මුතුන් මිත්තන් දිය පහරකට කෙළඹි දක්වන් නොගෙසූ රටක වර්තමානයේ මිනිසුන් තමාගේ නිවස්වල ඇති කුණු කසල මළු පිටින් ගෙනවිත් නිල්ලලා ගංගොමලිය සමූහ ලෙස දූෂණය කරයි. එම නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි, මා ඔබගේ ආදරණීය ලෙස ඉල්ලන්නේ නිල්ලලා ගංගොමලියට නිල් කැටවන් ලෙස ගැසීමට ඔබගේ අවසරය ලබා දෙන ලෙස. එවිට අපිට හැකි වේවි නිල්ලලා ගංගොමලිය ඉතා සුපිරිසිදු ජලය පානයට කිරීමට. අපි නිල්ලලා ගංගොමලිය රැක ගනිමු. ස්තුතියි. ඊළඟට මාතරගොඩ පිටිය මහවිද්‍යාලයේ HM ශාමලී දුවට අවස්ථාව. ඉවසන ධනාරූපී උදේට ජයගොඩිය. යන පාටය අප සිහියට නැගෙන විට පිළිඹු වන්නේ ඉවසීම ප්‍රගුණ කර පුද්ගලයා බෞද්ධ දර්ශනයේද ඉතා පිළිගැනීමකට ලක්වන බවයි. මිනිසුන් තුළ මෙම ඉවසීම නොමැතිකම හේතුවෙන් මෙරට මෙන්ම විදෙස් රටවලද විවිධ ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පෑමට සිදුව ඇත. තවද මිනිසුන්ගේ ඉවසීම නොමැතිකම හේතුවෙන් මෙලොව ජීවත් වන අසරණ සතුන්ටද මෙලොව ජීවත් වීමට නොමැති තත්ත්වයක් උදා වී ඇත. එම නිසා
ඉවසන දනා රුපියුදර ජයකොඩිය යන පාඨය පාඨයක් බවටම සීමා නොකොට එම පාඨය මගින් මිනිස් ජීවිත තුළට ලබා දෙන පණිවිඩය මැනවින් අවබෝධ කර ගන්නා ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. DSS සුපර් ස්පෝර්ට්ස් ඉදිරිපත් කරන දැනුමයි වාසනාව සඳහන් තුලින් අපි සූදානම් කඩින් ප්‍රශ්න යොමු කරන්න. පළවෙනි කඩින් ප්‍රශ්න අපි යොමු කරන්නේ දෙනියායේ මධ්‍ය මහාවිද්‍යාලයටයි. මෙන්න ඔබට හිමි කඩින් ප්‍රශ්නය. ලෝතාල් වරාය කුමන ශිෂ්ටාචාරයකට අයත්ද? මෙසපොතේමියාව. අපි ප්‍රශ්න යොමු කරනවා ගොඩපිටිය මහාවිද්‍යාලයට. ලෝතාල් වරාය කුමන ශිෂ්ටාචාරයකට අයත්ද? ඒකක කාලයකදී ඒකක කාලයකදී වස්තුවක් චලනය දුර හඳුන්වන නම කුමක්ද? වේගය. ඔව් පිළිතුර හරි. දකින්න ලැබෙනවා. ගොඩපිටිය මහවිද්‍යාලයටයි මේ කඩින් ප්‍රශ්නය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හඳුන්වන්නේ කෙසේද? ප්‍රවේගය. ඔව් පිළිතුර හරි. ලකුණු ලැබෙනවා. දෙනිය මැති මහවිද්‍යාලයට මේ කඩින් ප්‍රශ්නය. සීගිරිය ලෝක උරුමයක් වූයේ කිනම් වර්ෂයේද? 1988. අපි ප්‍රශ්න යොමු කරන ගොඩපිටිය මහවිද්‍යාලයට. 1987. 1982. නැවතත් ගොඩපිටිය මහවිද්‍යාලයට මේ කඩින් ප්‍රශ්නය. දඹුලු විහාරය ලෝක උරුමයක් වූ වර්ෂය කුමක්ද? 1992. අපි පස්සෙ යමු කරනව ගොඩ දෙනිය මැති මහවිද්‍යාලයට. 1991. ඔව් 1991. තරගයට සහභාගී කණ්ඩායම් දෙකට අදාළ ප්‍රශ්න අපි යොමු කර ලකුණු තත්ත්වය ප්‍රකාශ කරන ලෙස අපේ ඇරවුම විනිශ්චය මණ්ඩලයට. DSI Super Sport ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් පාවහන්. DSI Super Sport අනුග්‍රහයෙන් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර දෙනියාය මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම සහ මාතර ගොඩපිටිය මහවිද්‍යාලීය කණ්ඩායම අතරෙහි අද දවසේ පැවැත්වුණු දැනුමයි වාසනාවයි තරඟයේ ප්‍රතිඵල ඉදිරිපත් කරන්න අප දැන් සූදානම් වන්නේ. මාතර දෙනියාය මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම නියෝජනය කරමින් අද තරඟයට සහභාගී වූ උදාන් කණ්ඩම්බි ලකුණු 38ක් ලබාගෙන තිබෙනවා. සනුරි නිම් සදීද සිල්වා ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා. විදුරංග දේශාන් නානායක්කාර ලකුණු 12ක් ලබාගෙන තිබෙනවා. මේ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම මුළු ලකුණු 56ක් ලබාගෙන තිබෙනවා. මාතර ගොඩපිටිය මහවිද්‍යාලීය කණ්ඩායම නියෝජනය කරමින් අද දවසේ දැනුමයි වාසනාවයි තරඟයට සහභාගී වූ දුල්මි දෙව්මිනි ලකුණු 14ක් ලබාගෙන තිබෙනවා. කේ තරින්දි මලීෂා ලකුණු 16ක් ලබාගෙන තිබෙනවා. එච්.එම්. ශ්‍යාමලි ලකුණු 6ක් ලබාගෙන තිබෙනවා. මේ අනුව මාතර ගොඩපිටිය මහවිද්‍යාලීය කණ්ඩායම මුළු ලකුණු 36ක් ලබාගෙන තිබෙනවා. අද දවසේ වැඩි ලකුණු ලබා ගනිමින් දෙනියාය මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම ඊළඟ තරඟ වටේ සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
අද අපේ තරඟයෙන් ඉවත් වෙන ගොඩපිටිය මහවිද්‍යාල නියමිත සහතික සාතිල්නපද තිල්නපදානය කිරීමේ අවස්ථාවයි මා විසින්දා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අද අපේ ආරාධ අමුත්තන් වූ මුලටින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම තුමානන්ටත් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිතුමිය වෙන දුලානේ කමල් රේණුකා මැතිණියටත් අපේ ගෞරවනීය ආරාධනාව මේ අවස්ථාවට සහභාගී වෙන ලෙස හොඳයි මම පළමුවෙන්ම ආරාධනා කරනවා මුලටින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම තුමානන්ට ගොඩපිටියේ මහවිද්‍යාල නියමිත සහතික පත් ප්‍රදානය කරන ලෙස ඒ වගේම මේ සම්සන් සාපෘත් සමාගමෙන් තීරණය කරන තීරණපත් දානයට අපි ආරවුම මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිතුමිය වෙන දුලානේ කමල් රේණුකා මැතිණියට අපේ ආරාධනාව. මග පාරක මනුදම් යස හදා වඩන්නට අප දරුවන් දෙත. ඊළඟ දවසේ හොඳම කියමන ඉදිරිපත් කරමින් ජයග්‍රහණ හිමි කරගෙන තිබෙන්නේ දෙනියයි මධ්‍ය මහවිද්‍යාලයේ පුදාන් ජනිත් රස්මිත කණ්ඩාම්බික. මාතර සුජාතා බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ DSI සුපර් ස්ප්‍රෝට් අනුග්‍රහයෙන් ඉදිරිපත් කරනු ලැබූ දැනුමයි වාසනාවයි තරඟාවලියේ දෙනියා මැදි මහවිදුහල හා ගොඩපිටිය මහවිද්‍යාලය සමග පැවති තරඟයේ නිමාවයි මේ. එම කණ්ඩායම් දෙකටම සුබ පතමින් මෙවන් වූ තවත් වැඩසටහනක් සමගින් ලබන සිකුරාදාත් සවස 6ට හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මේ නිමාවන්නේ DSI සුපර් ස්පෝට් අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ දැනුමයි වාසනාවයි.